මේ ගොඩේ තවත් වර්ධනීය අවස්ථාවක්. මේ ගුණාට ඇන්නේ තවත් වර්ධනීය ගුණාට ඇන්නේ. ඒක නිසා ඒකක් මම කියතියි කියලා දෙන්න. ඒකක් මම කියතියි කියලා දෙන්න. දැන් වෙලා කියන්න. ගොඩක් වෙලා ගන්න නැතුව කමිනාඩි කීපයක් මම ගන්නෙ. ඒක තමයි කෙටියෙන් සාකච්ඡා කරන්න. මේ අතිශයින් කියන කරන බොරුව තමයි අර ගුණාට ඇන්නේ තවත් වර්ධනීය අවස්ථාවක් වෙනවා කියන තමයි මම සඳහන් වෙන්නේ කෙටි වෙලාවක් අරගෙන. මේක තේරුණාට හත් දෙනෙක් ඉන්න බවලකට කියන්නේ කියනවා හැටි බලන්න මේ හත් දෙනෙක් ඉන්න විස්තෘත පවුල. විස්තෘත පවුල කියන්නේ දරුවෝයි අම්මලා තාත්තලා ආච්චිලා සීලා එකට ඉන්න පවුලට අපි කියන්නේ විස්තෘත පවුල. මේ මේ කියන්නේ නැස්ටි පවුලනේ. මේ විස්තෘත පවුලේ ඉන්න හත් දෙනෙක්. ළමයි තුන්දෙනෙක් පොඩි ළමයි අවුරුදු 1යි 4යි 7යි. කිරි දෙනවා අම්මා තාත්තා ඉන්න තරුණයි සෑහෙන්න සීයා ඉන්න ආච්චි ඉන්න ඔන්නන කට්ටිය තමයි විතර ඉන්නේ. දැන් මේ සමාගම් නිර්දේශ කරන අනුව නිර්දේශයට අනුව සමාගම් වල කොහොමද මේ සමාගම් ඉලෙක්ට්‍රික් ඉන්නේ කියනවා නම් බලන්න අවුරුදු 1 කියලා යන්න මං පස්. ඇයි වෙන යතුරු මොලේ වැඩෙන්නේ නැහැ. මේක මුදුම කතාවන්නේ. ලෝක කිරේ තුන රටු මොලේ වැඩෙන්නේ. එහෙනම් ව්‍යක්තිය කියන්න බලන්න මේ ලෝකේ ලොකුම මොලේ තියෙන රටා කවුද? ගොඩක්. ඇතන මොනවාද? නැහැ මිනිස්සුනේ. එහෙනම් මහත්ම මේ කියලා තියෙන්නේ කරලා තියෙන්නේ. ලෝකේ වැඩියෙන්ම මොලේ තියෙන සතාව මිනිසා ගොන් කිරේ තුන මොලේ වැඩෙනවා කියන මන්නන ගුණාන අන්දලා තියෙන්නේ. සාමාන්‍ය විදිහට ගුණාන දෙන්නේ කියලා දුන්නා. දැන් ඔබට මම කියලා දෙන්නේ මේ අතිශයින් කියන වර්ධනය කරන පැන්නේ. හරි ඊළඟ අවුරුදු 4 ළමයට 3 ක්ලාස්. ඇයි දැන් දුවනවා වැඩනවා ඇට ගැටෙනවා තුවාල හැම එකම හොඳ වෙන 3 ක්ලාස්. ඊළඟ අවුරුදු 6 7 ළමයට දෙක වසරේ දැන් අවුරුදු 7යි කියන්නේ. දෙක වසරේ කියන්නේ මහා වසරේ කියන්නේ ලොකු කතන්දර කියන සිස්සත්තේ. මේක කිට්ටු වෙනවා. තේරුණොත් එහේ මල කෙලියයි ඒ නිසා ඔබ පාස් කරන වර්ගය අරන් දෙන්න ඕනේ මොකද්ද? එහෙම තමයි මේ මාවට් කරන්නේ. සිස්සත්තේ පාස් කරන කෙනෙක් වර්ගය කියලා. මොකද්ද 6 ක්ලාස් අරන් දෙන්න ඕනේ. දැන් ඊළඟ ළමයට කොල්ලා මේක කියනවා කොට බෑ කොහොමද? කිරිනේම අවරෝ සදා ආහාරයේ කිරිපානේ හැන්නම් හරි මීඩියා මම හරි නෝයි අම්මා කොටතෝන. එයා තාත්තා තම දෙයනේ කියලා යදේසයන් සාමාන්‍ය කෙනෙක් කොට පුරා මොකද තරුණ පියාසීගේ වයස නිසා. ඊළඟ 100ද 100ද ඒ හරියන්නේ නැහැ මොකද 100ද කොලෙස්ටරෝල් අඳිනා 100ද හැදලා මෙචර ගන්න හැදෙන තියෙන ඔක්කොම හැදෙනවා. හැබැයි මොන නොකියන දෙයක් මෙතන තියෙනවා. මොකද්ද? 100ද කොලෙස්ටරෝල් හැදෙන්නේ කොහොමද? මුංගේ කිරි පිටි වීලා. මුංගේ කිරි පිටි වීලා හැදලා කොලෙස්ටරෝල් හැදෙනවා පස්සේ කියනවා දැන් අම්මා කඩ දීපන් කියලා. මේ තාත්තගෙන් 100 දෙනවා අනිවාර්යයෙන් කොලෙස්ටරෝල් හැදෙනවා. අහන්න දෙයක් නැහැ ඔබේ කිරිපිටි බීලා. මේක තේරුම් ගන්න. තේරුම් ගන්න ඔබ හතර ලීටරයක් තමයි කිරිපිටි ආතයක් කොහොම නිදේශ කරනවා? ඒක තමයි ගන්න කරා ඒක තමයි ගන්න නිදේශ කරනවා. ඊළඟට ආචිත ආචිතම අනුන්ට පොඩිගාමෙන් කියලා කිව්වොත් එහෙම ආචිත ලෝකෙට අපි වහාගෙන නැඩේ හතරහන්දි කඩාවැටෙන නැඩේ හැදිලා අස්තිපන්දරේ කඩාවැටිලා මලකරේට පොළවේ යවෝගේ ආචි බිමදි ගාවලා ඔය වැඩවිදේ වගේ වැඩ කරා ඉන්න ඔබට දැක ගන්න පුළුවන්. එහෙමනේ මේ වෙනදා කලේ වෙනානේ නේද? ආව්. ආව්. ආදී හරන ඔස්ටියෝග්‍රෝහදී සතරමන්දි කඩාවැටේ. හරි. ආව්. එතකොට ඔන්න දැන් මම තේරුම් ගන්න මොකක්ද මේ කරලා තියෙන්නේ? ගෙදර හත් දෙනෙක් ඉන්නවා කිරිබ්‍රයිට් කොටක් ගෙනියන්න ඕන. ගෙනිච්චා තා කියනවා උඹේ ළමයාගේ මොලේ හැදෙන්නේ නැහැ කියලා. ඉතින් කොයි තාත්තාද ගමේ තමෝ යාද කරව තමන් හදපු ළමයාගේ මොලේ හැදෙන්න දුවට ඔය කන් සැදලා ගෙනියනවනේ නේද? ඊට පස්සේ කරන ඔබ වදපු අම්මගේ ඇට ටික උදේ උදේනවා මේක ගෙනියන්න නැත්තම් කියලා. ඉතින් කොයි පුතාල ගමෙන් තම වදපු අම්මගේ ඉතින් ශ්‍රේෂ්ඨ සේවයක් කරපු අම්මගේ වදපු හද මම කැට කැඩේනවන්නේ ඔය කන් සල්ලාගෙන අරයන. එහෙනම් මම මේ කරලා තියෙන්නේ හත් දෙනෙක් ඉන්න නේද හතක් ගෙනියන්න ඕන. දැන් ලෝකෝයක මොලේ ඉතිරි කරන දෙන්නේ එක જાතියයි. අපේ දෙන්නත් එක જાතියයි නම් එක පිළිකට ගෙනියන්නේ ඒක උනවා වගේ ගෙනියනවා නේද? කිරිපි ඕනෑ කරලා දැන් අපි දන්නවා මේක නේද මං කියලා දිනා. නමුත් ඒ තාත්තා වැරදි අවබෝධයෙන් හරි එකයි ගෙනියන්නේ. ඒක උනවා ඉඳන් ගෙනියන්නේ. හැබැයි මේ විදිහට වෛද්‍යවරුත් සමහර වෛද්‍යවරුත් ප්‍රයෝග කරන කියනවා අහවලෙන් කොහොමද කියන්නේ නැත්නම් මහා විනාශයක් කරනවා කියලා කොහෙන්ද සල්ලා ගන්න කියනවා. එතකොට හත් දෙනාට හතක් ගෙනියන්න ඕන. ඊළඟ පැකට් එකක් එකිනෙකට පාවිච්චි කරන්න පුළුවන් දවස් 8යි. මොකද විදුලි දාසයක පැකට් එකක් හදන්න පුළුවන් දවස් 2-3ක් පොන්න කියලා කියන්නේ. එතකොට දවස් 8යි එකිනෙකට මොන බලව පැකට් එකක්. මාසෙට එකිනෙකට උනා කරන පැකට් හතරක්. එතකොට හත් දෙනාට මාසෙට උනා කරන අවුරු වශයෙන් පැකට් 20ක්. මේ පැකට් 20 ගන්න මේ අයිතික තාත්තා රුපියල් 15000ක් වඩා හොයන්න මාසෙකට. රැකියාව කරන කෙනෙක් නම් ඕටි කරලා හොයන්නත් බැ. අයිතා මාර්ගවලින් රැකියාවෙන් ඉඳලා ගන්න වෙනවා. ගමේ ඉන්න අයිතික මිනිස්සෙක් නම් තමගේ ළමයාගේ මොලේ හදාගන්න අම්මගේ ඇට ටික රැකගන්න එක හොරගම් කරන්න වෙනවා එක පසුකු කරන්න වෙනවා. එහෙනම් බලන්න මේ වගේ සමාජ විරෝධී ක්‍රියාවලට සතපහක් පෝෂණයක් වලද
අපේ රටේ අහිංසක මිනිස්සු මේ සමාගම් විසින් අදලා දාන ආහාරය. හරි. එහෙනම් හොඳට තේරුම් ගන්න මොකක්ද මේ කරලා තියෙන්නේ? මොකක්ද මේ කරලා තියෙන්නේ? වෙන කිසිම දෙයක් නෙමෙයි කරලා තියෙන්නේ. එක පැකට් එකක් කියලා දන්න පැකට් හතක් කියලා වැඩි හදාගත්තා. ඊළඟ හැම එකේම ලාභය තියාගන්න එක මුගේ භාෂාවට මොකෙන් මාජින් එක ගොඩාක් වැඩි. සාමාන්‍ය කෙනෙකුගේ 3-4% ලාභයක් අතරම එක 10-20% ලාභයක් සමාන වෙන තියාගන්න. පැකට් 7 ගුණයක් උනා ගන්නවා. ලාභෙත් වැඩි ප්‍රමාණයක් තියාගන්නවා. එහෙනම් වෙන කිසිවක් නෙමෙයි කරලා තියෙන්නේ. මේ උන්ගේ ලාභය 20-30% වැඩි කරගන්න එක කොමනයි? ඒකට වෙන්න එපා. එහෙනම් මේ අතිවිශේෂ කිරිපිටි කියලා කියන්නේ මේ රටේ මිනිසුන්ට ඔබට වඩා හොඳ පෝෂණ ලබා දෙන හදපු ප්‍රජාතියක් මේ උන්ගේ ලාභය 20-30% වැඩි කර ගැනීම හදා කරන සූත්‍රයක් පමණයි. විද්‍යාවක් පමණයි. මේකට වෙන්න එපා. මේ හැම දෙයක්ම තියෙන බොරුවක් බැලුවම විශේෂයෙන් මේ පොතේ ඉස්තිලක් පාපිලක් නැහැ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම දීර්ඝ වශයෙන් විතර ගන්න නම් එකක් කරන්න තාම පිටියේ වචන කිපෙන්නේ පමණ විස්තර කරනවා. මොකද අර ගොඩාක් කතා කරලා තියෙන නිසා. ඉස්සර අපි ගමු ලදරු කිරිපිටි. ඔබ අවුරුදු ගන්න ලදරු වගේ ආහාරය කරනවා ඔක්කෙනි. ඒ නෝගේ ඇතුලේ විල කටින් එක මේ සමාගම් කරනවා සමහර වෛද්‍යවරු ප්‍රයෝග කරන එක මම පොරවක් ගන්න අපරාධයක්. කවුරුහරි කියනවා යම් කිසි රදරු කිරි නිෂ්පාදනයක් මොහොතේ වටලා ගුණයි කියලා. මොකද ඒක තේරුම. නවසීලන්තේ එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඉන්න එළ දෙනා කෙලවැස්සියක් අම්මගේ අම්මට වඩා හොඳයි කියන්නේ. ඒක වෙන්න පුළුවන්ද? tabum wadapu hadapu අම්මට වඩා ඕස්ට්‍රේලියාවේ නවසීලන්තේ ඇමරිකාවේ ඉන්න එළ දෙනා හොඳ වෙන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් කවදාවත් මොහොතේ වටලා කිසිම කිරි ප්‍රජාතියක් හොඳ වෙන්නේ බෑ. ඊළඟට මේ ගෙලිවන්න ආහාර කියලා කිව්වොනෝ සිරිලක් how am eight meal time මාළිරක්ස් ඇතුළු එකේ ක්‍රමවලට හදලා මේ කිරිපිටි කුරන ක්‍රමයක් මේක දැන් මුලාවොත් දෙරණදී ඉඳලා ළමයි කිරිපිටි කුරන්න බෑ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති සම්මතයන් අනුව නමුත් ගෙලිවන්න ආහාර කියලා ලේබල් කරලා මේ කිරිපිටි කුරන ක්‍රමයක් මේක මම අවුරුදු 25ක් මේ රටේ ජාතික වග කියන වෛද්‍යලේ පිටියට නිරීක්ෂණය කරලා තියෙනවා සිරිලක් ආපු ළමයට ආයේ වත් කැලි බොරු උන්ගේ ප්ලස් එකමයි උන්ගේ ඊළඟ නිෂ්පාදනයමයි මේක හොඳට අහගෙන ඉන්නවා කියන එක විද්‍යාත්මක කාරණයක් දැන් විද්‍යාව දිනේනේ අද මෙන්න මේ වාක්‍යයේ කොහොම විද්‍යාත්මක කාරණයක් මොකද ඕනම කෙනෙක්ගේ රසායන වර්ධනයේ උඩා දරුවා මේ නදරුවාගේ මාස හතේදී අපේදී කේස් බස් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් රස ස්නායු මේ සමාගම් මොකද කරන්නේ ඒ රස ස්නායු උන්ගේ නිෂ්පාදනය සුසර කරලා ඩිගොන් කරනවා එතකොට ඒ සමාගම් නිෂ්පාදනය තමයි දරුවා ජීවිත කාලෙටම ගන්න ඔන්න ඒකයි උන්තර. ඒක අපි හරියට විවරදින විද්‍යාත්මකව පාවිච්චි කරනවා. අවුරුදු 5-7 යන්නේ දරුවන්ට මේ වයින්ඩ් එකේ ගන්න. දරුවන්ට කවන්න කරවිල. දරුවන්ට කවන්න තිම්පඩු, දරුවන්ට කවන්න ගොටුකොළ. අගේට ඒ දරුව අවුරුදු ඕනම කාලෙදී කරවිල, තිම්පඩු, ගොටුකොළ ඇතුළු ස්වභාවික ආහාර ගන්න දේ බලපත් වෙනවා. එහෙම නැත්තම් තෙල් අධික සීනියෙන් කෑම දීලා කිරි පිටි දීලා අවුරුදු 15 දෙවැඩියා කරන පස්සේ ළමයට කරවිල කවන්න හදාගන්න ඕන නැහැ. අරල කාරණා මාස හතේදී අටේදී එතකොට තමයි දරුවා මුළු අනාගත ජීවිතේ කරවිල ඇතුළු ස්වභාවික ආහාර ගන්න දවිය කරපත් වෙන්නේ. හරි. ඊළඟට අනික එක තමයි මේ ප්ලස් කිරි පිටි. මේ විදිහට ප්ලස් එක කියොත් එහෙම 1+, 3+, 6+, 20+, 30+, 60+. 60+ එකට සිකල් නම්ම 60 පෙරුණක්. එහෙනම් මේක මෙලි කියොත් හදන්නේ 60 පෙරුණක් කුකු බබා. 60 පෙරුණක් කුකු බබා. දැන් මගනන එක සමහර කට්ටිය රෝග සැවෙනවා සීනි කොලෙස්ටරෝල් එක ඔක්කොම වැඩි ඊට පස්සේ ආහාර ගන්න යනවා මම අහනවා ඔයා මොනවද කිරි පිටි උත්තරේ ඔව් මම කියනවා ඔයාට කියන එක නේද කිරි පිටි ඔය මහා මනාවක් ගන්න කියන ඒතර කියන අනේ සර් එහෙම නම් කියනවා උදේ කිරි ගන්න නැතුව ඔබ බැලන් කියලා ඉන්නවා මම දායක පාර නැහැ උදේ කිරි ගන්න ඕනමයි සර් කියලා කියනවා මම ඊට පස්සේ අහනවා වයස කීයද බොහෝ වෙලාවට කියන 60යි මට පෙරලා කියන්න සිද්ධ වෙනවා ඔයා 60 කිරුණක් කුක්කු බබෙක් නේ කියනවා කියන්නේ වගේ 60-80 කුක්කු බබාල තමයි මේක ඉන්නේ. මේකට මම කියන්නේ කුක්කු බබා මානසිකත්වය කියලා. මේ රටේ මේ සමාගම් කුක්කු බබා මානසිකත්වය ජනතාව ගිරල තමයි මේ කිවිලි වෙනවා කරගෙන යන්නේ. ඒ නිසා අපි අවුරුදු දෙකක් ළමයි හොරු කරන්න ඕනේ. අංග සම්පූර්ණ වත්තේ රෝගීන් සමහර වෙලාවට ගන්න විස. ඒක මාසයකින් අවුරුද්දක් හරිය විදිහට කරන්න පුළුවන්. අවුරුදු දෙකකට රෝගීන් සමහර අංග සම්පූර්ණ වත්තේ ගන්න විස අපි දරුවා හොර කරන්න ඕනේ කුක්කු බබා මානසිකත්වයක් නෙමෙයි. කුක්කු බබා මානසිකත්වය හොරු කරලා තියෙන 60 ගුණක් කුක්කු බබාල තමයි. ඊළඟට තව විනාඩි කිහිපයක් ගන්න. කරුණාකරලා විනාඩි කිහිපයක් මොසත්තුමයි. සත්තුතාවය අපසක් ගන්න. අදිපෝලයේ කිරිබෙටි. අදිපෝලයේ කිරිබෙටි. මේක කරන්නේ කරන බරුවා. මේ බරුව පළවෙනිතාවට සහායකම තමට 16 වෙනිදාට 25. මේ වැඩසටහනම මඩලස් ගන්න පුළුවන්. මේ ඇඩ්මම් එමරත පීඩියා වමා කියන ඒ ටින් එකේ බෝතලේ තියෙන පොලිකප් එකේ කියන විටමින් මිලිග්‍රෑම් 4යි.
නොබලේ අම්මලාට එකලා ලබා දුන්න එක පැත්තට යනවා කියන්නේ පහ. දැන් පොරොන්ඩර හොඳ නැහැ කියලා ඔයාලා දැන් දෙන්නේ කියන්නේ එකක්. මේක එල මොකක් තව? මේ පැකට් එකේම මිලිග්‍රෑම් 4 විල 7013යි. මග්නිසාදාන මිලිග්‍රෑම් 5 විල 7016යි උසාලේ. මේ සමානපද කරේ. මෙරට අයිතිව යම්බණි කියන දේ අම්මලා රවට්ටලා මෙන්න මේ කිරිබිටි විවරත් අම්ම මේ ළමයින් ඔය බොලේ හැදෙන්නේ නැහැ බොලේ උගුල් තියනවා කියලා උළු කට කතරෙන්නේ නැහැ කියලා බය ගන්නලා මෙරට අයිතිව කිරිබිටි ගන්න යාමාරේ රුපියල් 3000ක් වත්තන හදා ගන්න. 7013 ගිහින් අර රුපියල් 3000ක් වත්තන හදා ගන්න. ලාභ නැත්ද බිස්නස් එක බොර කෙනෙක් කරනවා. ඒකට අපි කාගේ වයිල් පස්සලිය ගහලා තුනේ ගැබිනි මාවට අපට සම්බන්ධ වී ඇයට මේ මාසණය කිරිනමන්න ආහා ගර්භණී සාකිරිතන මවරු සඳහා ආහාරණය කිරිපාණේ ඇන්නම් කියලා. ඒ ආදරෙන් නෙමෙයි සම්පත කරගෙන තිය තවටලා සූදානම්. මෙයාට වැටෙන්න එපා. කිසිම අම්මා කෙනෙක් ඇන්නම් හෝ ඉන්නා විද්‍යාව මවන්න අවශ්‍ය නැහැ. ලෝකෙ වැඩිපුර පොලිස් කමෙන් තියෙන පලාජාතවල පලායන කරන කරවණක් එයාම සාහනෙන්න පොලිස් කමෙන් එක කරවන කිසිසේත් ඇන්නම් වීඩියෝ මව හෝ වෙනත් පොලිස් කමල එකක් හෝ වෙනත් විශේෂ අතිශේෂ කිසිසේත් ගොඩ අවශ්‍ය නැහැ. වැටෙන්න එපා. හරි. ඊළඟට අනික තමයි අධිකාල්සියෙන් ගිරෙවිලි. අධිකාල්සියෙන් ගිරෙවිලි වහම රාත්නම් අඩවල වෙන දේ ඔන්න දැන් මම කියලා දෙන්නම්. අධිකාල්සියෙන් යන්නම් ඇලිදී පොඩ පොඩ වෙන කතන්දරේ. ගිරෙවිලි සත්ව ප්‍රෝටීන්. ඔබේ ආහාරයේ සත්ව ප්‍රෝටීන් මඟ වැඩි වෙන වැඩි වෙන වැඩි වෙන ඔබේ ඇඟේ ඇසිඩ් ගතිය වැඩි වෙනවා. pH එකේ අඩු වෙනවා. රසායනික ආදාන අඩු වෙනවා නේ. ඇසිඩ් ගතිය වැඩි වෙනකොට pH එකේ අඩු වෙනවා. එතකොට ඇසිඩ් මාධ්‍ය ඇතුළට මොකද වෙන්නේ කියලා හිතන්න. ඔබ විද්‍යාවාරයේදී ඇසිඩ් ගතියක් අරගෙන තනක කරලා සතේ කැටයක් දැම්මොත් ඒ ඇටේ බලයෙන් එන්න අඩු වේද වැඩි වේද කියන බලන්න අඩු වෙනවා මොකද ඇසිඩ් මාධ්‍ය කැල්සියම් මාය අය වෙනවා අස්ථි දිය වෙනවා එන ඇඩිනින් බොන්න බොන්න මොකද වෙන්නේ ඇගේ ඇසිඩ් කටේ වැඩි වෙලා අස්ථි වලින් කැල්සියම් අය වෙනවා අස්ථි දිය වෙනවා එන හොඳට තේරුම් ගන්න මේ සමාගම් වල කියවන රැවටිලා වහන්නලා නොමග ගිහිල්ලා මෙරට කාන්තාව ඇඩිනින් බොන්න 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 එකේ කතන්දර වෙලා තියෙන ඇට එකට කෙලවිලා යනවා. තියෙන ඇට එකට කෙලව ගන්නවට නම් කොණ්ඩැලිදී රැක ගන්නවට නම් අපි කිව්ව විදිහට ස්වභාවික ආහාර ගන්න. ත්‍යාසීදී හොද ව්‍යායාම ජීවිතයක් ගත කරන්න. ඒකයි සත්‍ය පෝෂණ විද්‍යාව. හරි. ඊළඟට අනික තමයි මේ දරහින කෙනෙකුටි ඒක බොරුව මම කියලා දුන්නා දැන් ආයේ කියන්න කෙටිය මතක් කරන්න. සාමාන්‍ය වල 135 කිරි සීනි මේ දේ අයින් කරනකොට 135 කිරි සීනි ප්‍රතිශතය 55ක් වෙලා යනවා. එහෙනම් නාන් කටර 155 තියෙන සීනි ඒක බොරමඩ දියවැඩියා කියන වැඩි වෙනවා නැතිවට හැදෙනවා ඒකයි මම ඉස්සලා කිව්වේ දියවැඩියාලේ නුත් දියවැඩියා වැඩි කරගෙන හෘද ආබාධ ඉක්මන හදාගෙන ඉක්මන හරන්තට එහෙම යන ආසාවක් තියෙනවා නම් රැඩ නැගිට්ටාම රැඩ නිදාගත්තාම පොඩි වැල් කොක්කරේ පාලම් පොඩි පේනවා නම් විවඩ කරන්නේ නැහැ ඇනිදි නාන් බැඩ් වලනේ කැවටින් දෙපා ඊළඟ අවසාන වශයෙන් අර දෙකක් තියෙනවා අදි ප්‍රෝටීන් කිරිපිටි සස්තජනක අදි ප්‍රෝටීන් කිරිපිටි පට්ටමල් බොරුව කරන්නේ මම මේ සත පහක් වැඩක් නැහැ කියලා වැඩක් නැහැ තමයි ඕමේ අලි ප්‍රෝටීන් කියලා වර්ණනා කරන්නේ. ඊට ගන්න කට්ටියද එහෙම මේවා ගොඩක් මේවා කරනවා. බොහෝ යානෝයේ ඉවත්දී අවබෝධ නැසියා මේ අවබෝධ ස්වරූප මේවා ඉත ගොඩාක් කියලා දරුවෝ මේවා බලා දෙවම් පැටක වූ ප්‍රශ්න ඇති කරනවා. මට ඒ වගේ අවස්ථාවක් මෙලා තියෙනවා. මේ පට්ටමල් ගොඩක් කරා. මේ සස්තජන රෑම් සීල තියෙන්නේ දැන් මොන කේන්දර දෙක තියෙන එක? ප්‍රෝටීන් රෑම් 23.3. වේලි චාර්ගසු රෑම් සීල ප්‍රෝටීන් 82ක් රෑම්. එතකොට සස්තජන වල තියෙන ප්‍රෝටීන් ගා 23 මේන මිනිසුන්ට ඇයි මාර්ගසක තියෙන ප්‍රෝටීන් ගා 82 වෙන්නේ නැත්තේ? ඒකයි මොනන්නේ? ඔය කියන ප්‍රෝටීන් ප්‍රමාණය මුදල් දීලා ගන්නකොට ඒ මුදලට ඔබ මාර්ගසංගේ හරි සොයාවලි කරේ ඇටකේ ජාති වලයි ප්‍රෝටීන් ගන්නවා 25 ගුණයක් ප්‍රෝටීන් ගන්න පුළුවන්. කවුරුහරි කියලා සස්තජන කියලා හොඳ පීඩේ එකක් වෙන්න පුළුවන් කියලා. එහෙනම් මාර්ගසෝ අතුර අනෙක් ඇටකේ ජාති තුන දේවල් ගන්න ඒ වගේ 25 ගුණයක හොඳ පීඩේ එකක් වෙන්න පුළුවන්. ඒකයි සත්‍ය කතාව. ගන්න ඔතේ නේ. ඊළඟට රුපියල් 1000 ගන්න වෙන ഘോഷණය අපි මේ කතා කරමු අංග සම්පූර්ණ බත් වෙන සංඛ්‍යාව වත් තවත් ඇසුරෙන් ගන්නවා නම් බත් ගේවත් ඇසුරෙන් ගන්නවා නම් රුපියල් 100ක් අපි ගන්න පොරේ ഘോഷණය ගන්න පුළුවන් හරි දැන් මේක ඊළඟ අවසානයේ සාකච්ඡා කරන්න සූදානම් ඒ තමයි මෝල් ටඩක් ගිරි පිටි මේ පරිපූර්ණයි කියලා කියන්නේ ඔබ වැඩිම නවත්තන මෝල් ටඩක් ගිරි පිටි මොකද ඒක වැඩිම නවත්තන මේක හරි ලාභයි මේක නිෂ්පාදනය වෙන ගොඩක් අඩුයි ඒ නිසා වැඩි ආදායම් ගන්න පුළුවන්. මොනවාද මොනවා කියන්නේ මේ කීපයක් කියන්න බලන්න. Nestle malt, Viva Holdings, Anchor Powered, Maido, ඇතුළු. විශේෂයෙන් Maido. ඊට අවශ්‍ය ඉලක්ක කරලා ඊළඟ යම් කරලා තිබුණ මේ Maido ඇතුළු.
මේවා තමයි මෝල්ට අරන් ගිරිපිටි මේ මෝල්ට අරන් ගිරිපිටි දවසර වරක් දෙවරක් වගේ මොනවා මේවා තමයි ලෝකෙ තියෙන අරමණ සහ කරත කාලීන සහ භයානක ක්‍රීඩා කරන දියවැඩි ආව ඉක්මනටම හදා ගන්න කරන්න ඕන වැඩි ඇයි කියලා මම කියලා දෙන්නම් දියවැඩි ඉක්මනට හදා ගන්න ආසාව ගායක කරන දියන කරන්න ඕන වැඩි මොකද මෝල්ට අරන් ගිරිපිටි වැඩි වැඩි පොඩේ ඇයි කියලා මම කියලා දෙන්න සූදානම් දැන් මේ මෝල් ගිරිපිටි කියන්නේ මොකක්ද මෝල් කියන්නේ වාර්ණි වැඩ කරලා ගන්න දෙයක් ඒක ප්‍රධාන සංකල්පයේ තියෙන්නේ මෝල්ටෝස් කියන සීනිවක් මෝල් කිරිබිටි වල තියෙන්නේ මෝල් වේ කිරිබිටි කිරිබිටි වල තියෙනවා සීනි ජාතියක් ඒක මොකක්ද කියලා මම කියන දුන්නා කිරි සීනිවක් ලැක්ටෝස් ඊළඟ මෝල් වල තියෙන්නේ මෝල්ටෝස් කියන සීනිවක් ඒ වගේ මේ නමක සීනි ලොදා වල දැන් සමාගම් කියන්නේ තව සීනි වර්ග ප්‍රමාණය එකතු කරගන්න කියලා මේක සීනි බව ආරයන් කියන සමාගම් පිළිගන්නේ නැහැ පිළිගත්තොත් ඒක ඔබේ හොරේ අහු වෙනවා ඒසබෙන්දාවට පොතසත් කියනවා නම් සීන දෙකක් මම කෝසියර හතරක් සීනි සීන දෙකක් මම කෝසියර 85ක් සීනි සීන තුනක් මම කෝසියර 90ක් සීනි දැන් මේ ඔබ ඉතන කරනවා අනේ හදේ ඉරක් මෙන් කරලා දිලා තියෙන සීන් දිහා කරලා කරනවා වගේ කියන්නේ ඊටත් වඩා භයානකයි ඒක නම කියලා දෙන්න මොකද මේ මෝල් කිරිබිටි වල කිරිබිටි තියෙනවා ඒක තමයි සතුත් සත්ව මේදේ ඒකත් දිවැඩි කාරකයක් මම කියලා දුන්නා සතුත් සත්ව මේදේ තියෙනවා ඒකත් දිවැඩි කාරකයක් දිවැඩි ආහාරයක් කියලා මම කියලා දුන්නා එහෙනම් මේක ඔබ වොන්නේ දියර ආහාරයක් විදියට. දැන් රෙස්ටෝරන්ට් එක හොලිස් ගණ ආහාරයක් විදියට වපලා කරනවනේ මේ ටික ටික. ඔබ දිය කරා දියර ආහාරයක් විදියට කරනවා. ඔය විද්‍යාව ගන්න කරලා දන්නවා. ගණ ආහාරයට වඩා එක දිය කරලා ගත්තාම උපස්තරයේ වැඩි වෙනවා. ඒතර එන්සයිම ඉම්පත් කොහොම ලේසියෙන් ක්‍රියාත්මකවලට තේරුම් ගන්න පුළුවන් විද්‍යාව ගන්න දරුවන් ලේසියෙන්. ඒතර ඔබ තේරුම් ගන්න ගණ ආහාරයට සාපේක්ෂව දියර ආහාරය කොහොම ඉක්මනට ජීර්ණලා එන්න උඩා ගන්න. එතකොට රෙස්ටෝරන්ට් එක ඕනේ සීනි දාලා දෙකල කරා මොකද වෙන්නේ මේ සීනි බවුල් දිර ආහාරයේ සීනි වට එක පාට ඉහළනවා උදෙවි එතන අභ්‍යාසයෙන් අනිත් පැත්තේ එක පාට ඔබ ඉන්සියුලින් ලෝඩ් එකක් සාය කරන මේ පානෙක ආයෙත් රෙස්ටෝරන්ට් එක ඕනේ කරනකොට තවත් සැරයක් සීනි වට එක පාට ඉහළනවා ආයෙත් ඉන්සියුලින් සාය කරනවා ආයෙත් ආයෙත් තොප වෙනවා එහෙනම් ඔබ රෙස්ටෝරන්ට් එක ඕනේ සීනි දාලා වට බොන්න අභ්‍යාසයෙන් වැඩි වැඩි ඉන්සියුලින් සාය කරන්න වෙනවා අභ්‍යාසයෙන් වැඩි වැඩි වෙනවා දැන් ඔබ හැම කරන්නේ තියෙන වැඩ දාලා තව මේ වැඩ දාතාව ඉක්මෝල කවුරුහරි ඉතල කෙනෙක් කොහෙට වැඩ කරන්න ඕනකට ඔක්කොම වැඩ හොඳට කරලා තියෙනවා නම් මොනවා හරි කරන්න බැරි වෙනවා කියන්න බලන්න එක වැඩක් අත්හරින්න කරන්න බැරි වෙනවා එතකොට නැවතරන රෙස්ටෝරන්ට් එක හොලේ තුනට අඥාසය ආරාධනා කරනවා මොකක්ද යකෝ මේ මඟුල මෙච්චර වැඩ කරන්න මට පුළුවන්ද කියලා අඥාසය පොඩි වර්තන පාරක් දාන ඉන්සියුලින් හදන්නේ ප්‍රතිපලය ලෙවර් සීනි වට්ටම දිවට මෙහෙලනවා දිවට යවන්න දෙන්න එහෙනම් මොන සීනි බහුල දියර ආහාරයක් නිසා දිවට යන නියන්ත්‍රණය පාවා මම ඔබට කියලා දුන්නා කෙටි බලන්න එන හොඳට තේරුම් ගන්න. අදි සාන්ත සින්නාණයක් වන, යම් සතුට සත්ව මෙදාණයක් වන, යම් ජීවණිය කර දේරාහයක් මොල්ට නම් කිරිපිටි, දවස වරක් දේරාකෝ කිපරබ්බෝ, දියණිය හැදෙනවා 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 ස්ථිරයි. ස්ථිරයි. ඒක කිසිම සැකයක් නැහැ. මෙතෙන්දී මේ අදහස ඔබේ උදේ හරියටම රෝපණය කරන්න ඕනේ. මොකද හේතුව මේ මොල්ට කියන තමයි ඔබ වැඩියෙන් බැහැ කරන්න තියෙන බැහැ කරන්නේ. මම නෝතන යාම්ගේ භාෂාවට ආස කරන කෙනෙක් නෙමෙයි මම භාෂාව ගොඩාක් ආදරය කරන කෙනෙක්. නමුත් මේ අදහස මේ වෙලාව ඔබේ මනසේ රෝපණය කිරීම සඳහාම නෝතන යාම්ගේ භාෂා වචන දෙකක් පාවිච්චි කරන්න මා සූදානම්. ඒකට මට හාමුදුරුවෝ පාසලේ ලබා දෙන්න. මොකද තේරුම් ගන්න අලි සාන් සීලාවලයක් වන, එයම සතුත් සත්ව මේදාවලයක් වන, එයම දිවණියක් අගදීර ආහාරයක් වන මෝල්ට අඩංගු කිරිපිටි. නෙස්ට මෝල්ට හොලිස්. දවස වරක් දෙවරක් ඕසි තුමරා කීඩා දෙකන දුවත් මේ සමාගම් කාර්යයෙන් විදියට දියවැඩියා හදනවා 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 ස්ථිරයි නෝතන ජාතියේ වාචාවෙන් කියනවා නම් එහෙම බඩු සුවර් නැත්නම් බඩුම තමයි ආය හරි දෙයක් නැහැ හරි දෙයක් නැහැ ඒ සමාවාරේ පටන් ගන්නකොට ලෙස්ටර් මොටරේ දවසම කියන විදියට මුළු ජීවිතේම කරගෙන යන්න පුළුවන් දියවැඩියා ආසාර හිංසා කියන හෘද ආබාධ අංශ භාගයේ වකුණරක් කියන තුරු අතුරාන්තරවලි ඒකයි සත්‍ය කතාව ඉතින් රැවටෙන්න තමයි විශේෂයෙන් දරුව රැවටෙන්න එපා දෙවොපියන්ට මම කියනවා ඔබේ ජීවිත කාලය තුළදීම මේ දරුවන්ට දෙවැඩිය ආදිලා කකුල් කපයින දකින්න කැමතිනා අංශ භාගයෙන් දෙවත්තක් වරන දෙන්න දකින්න කැමතිනා ඔබ ඉදිරියේ හාට් එකට දරුවෝ වැරෙනවා කියන කැමතිනා ලෙස්ටර් මෝල්ටි ගමන් ඉස්සෙල්ලා මේ වැරදි ආහාර පාන රටාව විදුරු කරන්න
එවනට ඔබ සැකවින්ම දරුවන් ආදරය කරන දෙමාපියෝලා වගකීමෙන් මේ එසමෝල්ගේ හෝල්සත් සනික කුතිම ආහාරණය මුදවාගෙන මේ නිවැරදි පෝෂණ ලබා දීලා ඔබේ දරුවාගේ සැබෑ ජීවිත අපේක්ෂාව තහවුරු කරන්න. ඔබ හිතන්න එපා ඔබේ දරුවන් කරන අස්වාද දේවල් යෝජනා කරනවා කියලා. අදත් මේවා වෙනවා. අපේ රොහලට එනවා මේ කුතුමාගේ වගේ අවුරුදු 7 යට ළමයි දිවි ආදාගෙන ඒගොල්ලන් පහල වෙනකොට හાર્ට් ඇටැක් ඇතිවෙනවා විශ්වකර රසභාවය කරන තිරකලින් මෙයාලා කියන කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා අදත් මේක වෙනවා. අනේ කනගාටුදායක කරනමට ඔබේ දරුවෝ පුදුර කරන්න මා කියලායි මම කියන දුක. බලන්න. එයාගේ කතා කතා කළා. දැන් එනවට අතිශය සිරුරු බොරුවක් මම කිසිම අටක් නැතුව ඔබේ දිලේ සාකච්ඡා කළා. බලන්න. දැන් ගොඩක් දෙනා දේශනේ වලට කරයි වගේ. දැන් අපි ගන්නේ කොහේකින් කොටක් දාන්නෝ? එයම කිරිබිටි කියන්නේ ඉවැඩි කොසේ අපි ආයතන ප්‍රධාන සතර කියලා අපි දන්නවා. එයම අතිවිශේෂ කිරිබිටි කියන්නේ මේ සාමාන්‍ය කිරිබිටි මහා බොරුවේ තවත් වර්ධනීය අවස්ථාවක් කියලා. මේ ගොරන්ට මේ තවත් වර්ධනීය ගොරන්ට කියන එක අපි දන්නවා. සමහර කට්ටිය දේශනේ නම් බොහොම හොඳයි මෙහෙම දේශනා ජීවිත මාර්ගයක් මලක් නැහැ ජීවිත මාර්ගයක් මොකද දේශනේ කියලා වර්ණනා කරලා අන්තිම රහන මෙන්න මේ ප්‍රශ්නය. දැන් අපි කියලා දුන්නේ කිසිම කෙනෙක් කිසිම හේතුවක් නැති කිරිබිටි කොන්න කොන්න නැහැ කියලා හොඳ නැහැ කියලා කියලා දුන්නේ නේද? සමහර වහන මෙන්න මේ ප්‍රශ්නය. මොකද්ද? අනේ දොස්තර මහත්මයා යන්න කලින් කියලා දීලා අරනකොට අපිට ගොන්න හොඳ කිරිබිටි යන්නේ මහත්මයා කියලා. දැන් මෙච්චර හන්දිරා කියලා දුන්නා පස්සේ එහෙම නැත්නම් මගේ කිරිබිටි යන්නේ මහත්මයා. ඈ ඒකත් අර නූතන ජනකයේ භාෂාවෙන් කියනවා නම් හැම මල පණින ප්‍රශ්නය. ඈ ඇයි අපි මෙච්චර හැබැයිලා ලොකු ජීවිත අවදානම් කරන මේ මේ රටේ විශ්වද කියලා දෙද්දී ඒ තාම හඳුනන ගහනවා නම් මල පණින තරහ යන ප්‍රශ්නයක් තමයි. නමුත් මම තරහ ගන්න නැහැ. අර විලාස තරහ ගත්තට ඒකට තරහ ගන්න නැහැ. ඇයි? ඒකට හේතුවක් තියෙනවා. මොකද හේතුව ඔබේ ඔළුවට මේ බොරු අවුරුදු 100ක් එක කිසිදාක තියෙනවා. හුවායි කියනයි පත්තර ඇතුළු සියලු ජනමාධ්‍ය වාචික ලෝක කියනවා ඔබ පෝෂණය කරන සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. අපි හදලා තියෙනවා මේ කිරිප් එකක් ඔක්කොම යාන්ත්‍රික දාලා ඔබේ වෛද්‍යරයාගෙන් අහගෙන මහවල් එක තෝරගෙන කිහිප මොනයි මොන තියෙන කියලා මෙන්න මේ මතය අවුරුදු 100ක් තිස්සේ මේ රටේ මිනිස්සු වලට දාගෙන ඉන්න මේ දරුවන්ට 100ක් නැහැ මම දන්නා එක. නමුත් ඔබේ දේවෝපියාගේ ඥානවලට පවා දාලා ඥානගත කරලා තියෙන මෙන්න මේ බොරුව නිසායි ඔය ප්‍රශ්නේ අහන්නේ. ඒතර ඥානගත කරන අද බොරුව මම බෑ භාගික විනාඩි 45 භාගයක් දෙන්න තමයි හේතුව. හැබැයි විනාඩි 45 බෑ භාගයක්ද අවුරුදු 100 බොරුවට නම බලයි. ඔබ දන්නවා ඥාන කොට හැම කියලා කියන අය සත්‍යවාදී භාවයේ ප්‍රබලව. ඒ නිසා බෑ භාගයේ සත්‍ය ප්‍රබලයි අවුරුදු 100 බොරුවට වඩා. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනා මම මේ බෑ භාගයක් විනාඩි 45 කරා කියලා දුන්න මේ කිරිබිටි කරන කතන්දරයේදී ඒ සත්‍ය මේ සිරු බොරු සියල්ල හොලා ගන්නවා. නමුත් සියල සියක් හොලා ගන්න බැරි වෙච්ච අය තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ අහන්න පුළුවන් කට මම කියනවා අහන්න ඉඩ දෙන අය මම කියනවා ඔබේ කෙනෙක් අහන්න ගත්තොත් ඔබට ඒවලන් කියන්නේ මේ ප්‍රශ්නේම වැරදි ප්‍රශ්නේ. දැන් ඔය ලාභ උත්තර කියන්නේ ගන්නවා වැරදි ප්‍රශ්න උත්තර කියන්න ඕනේ නැහැ. සාධාරණතුමා ගියොත් මේ ප්‍රශ්නේ තාක්ෂණ දෝෂයක් කරලා වක්ත හින්දා වැරදි කියලා ඔබට බය නැතුව ඒ ප්‍රශ්නේ අහලා ඒක ප්‍රශ්නේ කරන හොඳට ලාභ උත්තර කියන්න පුළුවන්. ඒ නිසා මම වගකීම කියනවා මේ ප්‍රශ්නේ වැරදි වැරදි කරනවා. ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද? මාසා මගේ පොළොවේ කෙසේද නිවැරදි පෝෂණය ලබා ගන්න. ඒක මම කියන දේ නිවැරදි පෝෂණය මොන ධර්ම වල ලියන්න විශේෂයෙන් ලෝකයේ තියෙන සත්මාන අංග සම්පූර්ණ වශයෙන් කියන මොන ධර්ම යන්න මේක විස්තර කරලා අද දිනේ උත්තර ලියන්න. ඔබ ලකුණු 100 100 වලට ඒ වගේම විශේෂ සම්මාන ලැබෙනවට ඒක ඔබේ අනාගත ජීවිතේදී අතරනාහත පෝෂණය නිරෝගී පාක්ෂා ආර්ථික සම්පතක් ඔබට සෞභාග්‍ය පොළොවේ ලැබෙනවට කිසිම සැකයක් නැහැ. ඒ සම්පත ප්‍රශ්නේ ගන්න ප්‍රශ්නේ මත ආරින්නේ මේ කිලිබිලි කරන හරි ප්‍රශ්නය හරි ප්‍රශ්නේ තමයි මාසා මගේ පවුලේ අය කෙසේද නිවැරදි පෝෂණය ලබා ගන්න. ඒකට උත්තර අපි නැරඹී සාකච්ඡා කළා ඒ උත්තරේ ඔබ දැන් ගන්න. ඒකයි කියලා දෙන්න අවශ්‍ය නැහැ. හොඳයි. එහෙනම් ඊට වඩා මම කාරණා සාකච්ඡා කරන්නේ නැහැ. හොඳයි. අවසාන වශයෙන් අවසාන කරන්න කලින් ඔබට යම් කිසි ප්‍රශ්නයක් අපිට තියෙනවා නම් ඒ ප්‍රශ්නකට ඔබ විසඳලා දෙන්න ඕනේ අපි දේශනය කරාම. තේරෙන්නේ නැතිද? එනක අඩුවේ තේරෙච්චද? එනකයි කඩාර කාරණාවක් තව ප්‍රශ්න මතුවේ නැද පුළුවන්. අන්න ඒ දේවල් වල ප්‍රශ්න අංකණි මතු කරන්න අපි දැන් සල්සලා දෙනෝනේ. දැන් ඔබේ අවස්ථාව එස්නායි සල්සා දෙමි. අවසාන වශයෙන් ඔබට ස්තුති කර සමුදෙන්න කලින් මා සූදානම් ඒය ඔබට සල්සා දෙන්න. හරි. පස්ස දිනනම් කරවන්න අහන්න පුළුවන් නැතිලා ඒ වගේ අපට අහන්න පුළුවන් පුරුතු බාරත් නැතිව ගන්න ගැටුවක් නැහැ. එහෙනම් අහන්න බැරි නම් කොලේ කියලා එවුවා උත්තර දෙන්න ඕනේ.